අපි දැක්ක පසුගිය සතියේ රටම ආන්දෝලනාත්මක තත්ත්වයකට ඇද දැමමින් වසර දහස් ගණනක් නිර්පද්‍රිතව තිබුණු විජිතපුර බලකොටුවේ පරිවාර බලකොටුවක් වූ බැලුම්ගල නිවාස සංවර්ධන අධිකාරිය විසින් බුල්ඩෝසර් කරලා විනාශ කරා. මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය මතයි මේ බුල්ඩෝසර් කිරීම සිදු කළේ කියලා නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් කියන අපි අහිංසකයි, අපි අවසරය ඉල්ලුවා මෙතන නිවාස සංකීර්ණයක් හදන්න, අපට අවසරය ලැබුණා, ඒ නිසා අපි බුල්ඩෝසර් කිරීම කළා කියලා. ඇත්තෙන්ම වසර දහස් ගණනක් උතුරු නැගෙනහිර සහ රටේ අනිකුත් ප්‍රදේශවල නිර්ුපද්‍රිතව පැවති අපේ වටිනා බෞද්ධ උරුමයන් පසුගිය වසර තුල ඉතාම සැලසුම් සාගතව විවිධ බොරු හේතු දක්වමින් විනාශ කරමින් පවතිනවා. මේ විනාශ කරන්නේ අපේ උරුමය විතරක් නෙවෙයි, අපේ ඉතිහාසයේ කතන්දරේ ජීවමාන සාක්ෂි. අපි කවුද කියලා අපිට අමතක කරවන්න ජාත්‍යන්තර ප්‍රජාව NGO හරහා උත්සාහ දරද්දී අපේ ඉතිහාසය අපට උගන්වමින් නිහඬව සිටින පිරිස තමයි රටේ පුරාවස්තු කියන්නේ. මේ පුරාවස්තු විනාශයේ දෙස බලද්දී කාලිංග මාග යුගයයි රනිල් සිරිසේන යුගය අතර කිසිම වෙනසක් නැහැයි කියලා අද අපිට නිගමනය කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපේ පුරාවස්තු පිළිව පුරාවිද්‍යාව ආඥාපනත අතිශයම බලගත් ආඥාපනත. මේ නීතිය යටතේ අත්තරංගුඩ ගන්න ගයිකුට අප ලබා දිය හැකි වේලු උසාවියකින් පමණයි. එහෙම තිබියදීත් බලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ පුරාවස්තු විනාශයට නීතිය ක්‍රියාත්මක නොකර නිහඬව ඉන්න ආණ්ඩුව උත්සාහ කළොත් මහසඟරුවන පාරට බෑලා රට තුල වෙනත් කලබල නොසන්සුන්තාවයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා තරාතිරම නොබලා පුරාවස්තු විනාශයට වගකිව යුත්තන් අත්අඩංගුවට ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා.